වාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තුසග්ග මොක්හදං ධම්මස් සවන කාලෝ අයං භදන්ත ධම්ම සවන කාලෝ අයං භදන්තා, පට්ඨාන ධම්ම සවනකාලු අයං භදන්තා නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ පටහාන දීශකස්සේ. නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, පටඨාන දේශකස්සේ. නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, පටටාන දේශකස්සේ. විචිත්ත මති ගම්බීර මනන්ත නයමන්ඩිතං පට්හානං සම්ම සන්තස්ස විමලආමිත බුද්ධයා යස්ස දේහා නික්හමින්සු, සුභාචබ්බන්න රන්සිියෝ නීලපීතා රත්ත සේතා මංජිඨාචපභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේ විතන් සංගන් නිරංගනං සෙට්හන් නමාමි සිරසාදරන්. සද්ධර මස්ත්‍රවනාබිලාසී කාරුණික උවාසනාවන්ත ගුණබර පින්වත්න්නේ අද දවසේත් බෞද්ධ්‍යයා රූපවාහිනී නාලිකාව ඔස්සේ මෙම උතුම් පට්ටහාන ධරම දේශනාව සැදැහැති ලෝ දනන් වෙත ධරම කාමී ලෝ දනන් වෙත විකාසනය කර හැරීම සඳහා සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරුන් ලබන්නේ තවලම හබරකඩ බටහිර පදිංචි විශ්වාාමික ආචාරණී කේ සමරවීර මහත්මිය සහ ගල් දෙල්ලව පදිංචි, විශ්‍රාමික ආචාරණී ජීකේ ශ්‍රියාණී මහත්මිය ඇතුළු පිින්වත් පිරිස විසින්. ඒ පින්වතුන්ගේ සැදැහැති අරමුණු වශයෙන් සඳහන් කොට තිබෙනවා, පසන් පින්සර පුතනුවන්ට සහ දෙපාර්ශවයේම සුජීවත්ව සිටින, සොයුරු සොයරියන් දවාදරුවන් ඇතුළු සියලු ඥාති හිතමිත්‍රාදීන්ට ආශිරවාද කිරීමත්. එගේ හබරකඩ බටහිර පදිංචිව සිටී අභාවයට පත් ගුරු උපදේශකවරයෙු ලෙසේවයක් කළ GPGg පියදාස මහතාට එ ස්වාමිපුරුෂයාට එවගේම දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට අභාවයට පත් සහෝදරයන් සහෝදරියන්ට එවගේ විශේෂයෙන්ම හදිසියේම අපාතරින් වියෝ වූ ඥාති පුත්‍ර පරිගණක ඉංජිනේරු දමිත් සමරවීර මහතාට සහ ආයුරේද වෛද්‍ය රංජිත් අබේසිංහ මහතාට අප කුඩා කල ඉතාම කාරණික වූ ආතාට සහ සංසාර්ගත සියලූම ඥාතීන්ට පුුණ්ඥානුමෝදනා කිරීමේ බලාපොරොත්තුවත්. එවගේම දායකත්වේ විශේෂ අරමුණු වශයෙන් තරුෂීදුවට ජයරත්න බණ්ඩාරි ගොඩ ස්වාමිපුරුෂයාට සෝමවතී කරුණාරත්න මෑණියන්ට සහ සුජීවත්ව සිටින දෙපාර්ශවේම සහෝදර සහෝදරියන්ට ආශිරවාද කිරීමත් එවගේම විශේෂයෙන්ම ජීකේ සිරිපාල පියාණන්ට ජීකේ සුනිල් සොහොයුරාට එවගේ රිචෙල් බණ්ඩාරි ගොඩ මාමණ්ඩියට නන්ධාවතී පේරුසිංහ නැන්දනට එවගේ පුුණ්‍යාණුමෝදනා කිරීම බලාපොරොත්තු වෙනවා ගේ විශේෂයෙන්ම කල්්‍යානමිත්‍ර දේශකයාණන් වහන්සේටත් සියලු මහා සංහරත්නයටත් ආශිර්ුවාද ප්‍රාර්ථනා කිරීම සිදුකොට තිබෙනවා. එවගේම බොහෝ කලක සිට මෙවැනි උතුම් කටයුතුවලදී එක්ව කටයුතු කරන්නා වූ පැමිණ සහභාගී වූ තිංවත් සියලූම දෙනාටත් නන් අයුරින් දායකත්වය දැක්ක වූ සියලු දෙනාටත් ධර්මාබෝධය පිණිස මේ උදාරතර කුසලය හේතු වාසනා වේවා, උපනිශ්‍රය වේවා, පාර්මී ධර්මයන් බවට පත්වේවා, ලක්වැසි ලෝවැසි සැමටම ධර්මාවබෝධය සුකාවබෝධය චතුරාර්ශත්‍ය ධර්මයන් ගටිත වූ මේ පට්ඨාන ධර්මයන් අවබෝධ වී, ගෝර කටුකතර සංසාර දුකින් අතමිදී ලෝතුරු අමාමහ නිර්වාණ සාන්තිය උදාහපත් කර ගැනීම සඳහා මේ උදාරතර කුසලයෝ හේතු වාසනාවේවායයි ප්‍රාර්ථනාකොට තිබෙනවා මේ උදාර්තර පැතුමන් සියල්ලම ඒ අයුරින්ම ඉස්ෂ්ටේවා සමුෘධවේවායයි ප්‍රාර්ථනාවන් ගෙනේමින් අපි ඒ ඉදිරි කාලය වෙන් කරගන්නට බලාපොරොත්තු වෙනවා මේ උතුම් පට්හාන ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා. පින්වත්නී බෞද්ධයා රූපවාහිනී නාලිකාව ඔස්සේ, සෑම සිකුරාදා දිනේකම එවගේ සෑම ඉරිදා දිනේකම උදෑසන නමේටත් විකාශනය වන මෙම පට්ඨාන ධර්ම දේශනා මාලාව තුළින් අපි ලංකා ද්වීපය පුරාවට සැදහැති එවගේම ධර්මකාමි මිනිසුන්ගේ ඒ මනදොල සංසිදු වන්නට විශේෂයෙන්ම සැඟවී තිබුණු පට්ඨාන ධර්මය යළි ඉස්මතුකොට ලක්දිව සිසාරා බොහෝ සැදැහැති දනන්ගේ ධර්මකාමී දනන්ගේ ඒ ධර්ම පිපාසය සන් සිදුුවන්නට යම්තා හෝ අපි පිටි වහලක් වුණා කියන්නට සඳහන් කරන්නට සතුටුයි ලංකාව නන් දෙසින් බොහෝ වැඩිහිටි දෙමවපියෝ එවගේ බොහෝ දරුව කතා කරලා බෞද්ධ අරූපවාහිනී නාලිකාවට බොහොම ප්‍රසංසා කරන බව සඳහන් කරන්නට ඒ දනා මෙවැනි ඒ ධර්මය නැවත මතු කරදීම සම්බන්ධය. වගේ බොහෝ අය පට්ටහන ධර්ම වන්දනා පොත ලබා ගනිමින් තම තමන්ගේ ඒ පට්ටාන ධර්ම සජ්ජායනාව සිදු කරන බව දැනගන්නට ලැබෙනවා. එවගේම වර්තමානයේ ස්වර්ණමාලි මහාසෑ රජාණන් වහන්සේ අභියසට ගියත් අතීතිය අපිට දකින්න නො ලැබුණු වර්තමානයේදී බොහෝ පිරිස් එකතු වෙලා පට්ටාන සජ්ජායනාවන් සිද්ධ කරන ආකාරය දකිින්ට ලැබෙනවා. ඒක බොහෝම වැදගත් එවගේම සුබදායක පනිිවිඩයක් පින්වත්න මේ උතුම් ධර්මය සැඟවී යන්නට නොදී ආරක්ෂා කරගන්නට උත්සාහ දරණ ඔබ පිසිියලු දෙනාටම යහපත් ආරංචක් සුභාරංචයක් වශෙන් සඳහන් කරන්නට ඕන්. එසත් තවත් ලංකාව පුරා මිනිස්සු මේ ධර්මයට කැමැතිය ඉන්නවා. ඒ ආද දවසේ මේ පින්වත් මෙ ඇත්තන්ගේ මේ ධර්ම දානමය කුසලය අන්න එවැනි බොහෝ පිරිසකට ඒ ධර්මාවබෝධය ලබා ගැනීම සඳහාම හේතුවේවා කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගමු. ඒස පින්වත්න අපි මේ ප්ාන ධර්ම දේශනා මාලාව තුළින් මුලින් මුලින්ම ඔබාතවට පත්වෙලා තිබිට පට්ටහන ධර්ම වන්දනාව කියන්න ඒ උදාාර්ථර ග්‍රන්තරත්නය තිබෙන නිද්දේශපාලිය උද්දේශපාලිය කියන මේ ගාතාරත්නයන් පිළිබඳව කෙටි නමුත් පැහැදිලි කළ දෙට ඒදුණ. වර්තමානය අපි සිද්ධකරගෙන යන්නේ ඒ ගාථාවන්හි අර්ථය පැහැදිලි කල්ල දීලා ඊළඟට එක එක ප්‍රත්්‍යයක් අරගෙන අපි දන්නව දැම ඇත්තු හැම කෙනෙක්ම පට්හානයේ තිබෙන ප්‍රත්‍ය විසි හතරක් සූ විසි ප්‍රත්්‍යක ලපිකතා කරන නේද ඒ සූවිසි ප්‍රත්‍යයන් පිළිබඳව අපි වෙනවෙනම දැන් ධර්ම දේශනා මාලාවක් වශයෙන් සිද්ධ කරගෙන හේතු ප්‍රත්්‍ය පිළිබඳව දේශනා මාලාවක් කළ එළඟට ආරම්න්නන ප්‍රථ්‍ය පිළිබඳව දේශනා දහයක් පමණ සිද්ධකරට ඉදිරලා තිබෙනු අධිපති ප්‍රත්්‍යය පිළිබඳවත් මේ වෙන විට දේශනා කිහිපයක් අපි සිද්ධ කරලා තිබෙන විශේෂයෙන් අධිපති ප්‍රත්්‍යය කියන්නේ කවරක්ද ඉඩපස අධිපති ප්‍රත්ථය තිබෙන්න වූ ඒ විසර්ජනාවාර දහයෙන් අපි මේ වෙන විට විසර්ජනාවාරයක් පමණ කතා කරලා තිබෙනවා ඒසා අපි අද දවසත් අපි බලාපොරොත්තු වෙනවා තවත් එක් අවස්ථාවක් මේ ඇත්තන්ට පැහැදිලි කරල දෙෙන්. හොඳයි පින්වත්න්නේ දැන් ඔබට රූපවාහිනී තිරේ බලාගන්නට පුළුවන්කම තිබෙනවා රූපවාහිනී තිරේ දිස්වෙන කරුණකාරණා තමන්ගේ ඩ පහසු අවබෝධය සහා යෝදා ගන්නට පුළුවන් අඇවරුණුනි මේ දේශනා මාලාාව සකස් කල තිබින්. දැන් හොඳින් අවධානය යමු කරගන්නධ අධිපති ප්‍රත්‍ය කියලා පිකාතා කරන්නේ කවරක්ද. පින්වති ඔයඇත්තො දන්නවා සාමාන්‍ය මේ ලෝකෙ අධිපතිෝ කියන්න කාටද. ජනාධීපති නද ස්ථානාධිපති සේනාසනාධීපති විහාරාධිපති ආධි වශයෙන් අධිපතිවරු ොඩක්කින්න. අධිපති කියන කොටම අපට තේරෙන වැටහෙන එක කාරණාවක්තියෙන මොකක්ද අධිපතියා සමග ඉන්න අනෙකුත් අය සියලු දෙනාම මේ අධිපතියාට යටටත පාලන වෙන දැන් ඔබ දන්නවා මේ ළඟවෙන ළඟ කාලේ මෑත කාලයකදී අපිට විවිධ බදු ආදිය පැනෙුවනි දැන් ඒ පැනෙවවි අධිපතිවරයා දැන් අධිපතිවරයායව පැනව් හම අපිට පුළුවන්ද නෑනෑ අපේ ව ගෙවන්නෑ කෙලින්න්න බෑ අධිපතිවරයාගේ ස්වභාවේ තමයි තමා සමඟ ඉන්නව් අනෙකුත් සියලු දෙනාම තමන්ට අවශ්‍ය පරිදි පාලනය කරනවා. පින්වත්න්නේ මේ අභිධර්මය කතා කරන්නේ මිනිස්සු ගැන නිමි මොනවගැන් කතා කරන්නේ. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ත ධර්මයන් ගැනයි කතා කරන්නේ. ඒනම් මේ පරමාර්ත ධර්මයන් අතරත් නැන නාම්ම රූප ධර්මයන් අතරත්, චිත්ත චෛසික රූප කියන ධර්මය ගොඩවල් දෙක ගැහෝත් ඒ ගොඩවල් දෙක තමයිමනවාද නාම. මෙ නාමරූප ගොඩවල් දෙකකට ගැහුවෝදන් මෙ නාමරූප අතරත් තිබෙන මොනාාද අධිපති ධර්ම තිබෙනු. ඒ අධිපති ධර්ම වල ස්වභාවේ තමයි අර මිනිස්ව අතරයි අධිපති වූ වගේම තමයි මේ නාමරූප අතරයින්න අධිපතියන්ගේ ස්භාවයමකක්ද තමා සමඟයින් න්නවූ අන්‍ය නාමරූප ධර්මයෝ එකනේ නාමරූප ධර්ම අතරින් නම්වා එක්කෙනෙක් අධිපතිවුණොත් තමන් සමඟයින්න අනිකුත් අ්‍ය නමරූප ධර්මතියනවනේ ඒ අන්න්‍ය නාමරූප ධර්මයමකද කරන්නේ තමා යටතේ පාලනය කරනු තමා යටතේ පවත්ව වනු. එකරි ගැන ස්ව වශයෙහි පවත්වන වශයකැ තමන්ගේ යටතේ පවත්ව වනු. එමං කියනවා අන්‍ය නාමරූප ධර්මයන් තමා යටතේ පවත්වන යම් ධර්මයක් තිබෙනවා නංඒවැට කියෙනමනවා කියලද අධිපති ප්‍රත්‍ය ධර්ම කියල කියන.මොනද කියැන අධිපති ප්‍රත්‍ය ධර්ම කියල කියන දැම් මේ පින්වතුන්ට කියන වචනය හල තිබිෙනවා ඒ වගේම ප්‍රත්්‍යයෝත් පන්න කියන වචනය හල තිබිෙනු ප්‍රත්්‍ය නීක කියන වචනය හල තිබෙනවා ප්‍රත්්‍ය ශක්තිය කියන වචනය හල තිබිෙනවා මේ ප්‍රට්හානය කියන ධර්ම කොට සේපින් වත්න හොඳින් තේරුම්ගන්නට ඕන මෙන්න මේ වචන ටික තේරුම් ගන්නට ඕ මොනවාද ප්‍රත්්‍යය ප්‍රත්‍යෝත් පන්න පත්්‍ය ප්‍රත්‍ය ශක්තිය කියන වචන ටික තේරුම් ගන්නු දැන් අම්මල දන්නවා මවක් සහ පියෙක් දෙන්නෙක් එකතු වෙලා දරුවෝ ඇති කරනු ඒවගේම ගහක බීජ ටිකක් වැටිලා පොළවෙ පැළ කළ හාම පැළහැදෙනෝ නේද දැන් අම්මතා අත්ත හරියට කවුරු වගේද ප්‍රත්‍යය වගේ අම්මතාත්තගේෙන් බිහිවෙන දරුවෝ ප්‍රත්‍යය නිසා උපදින ප්‍රත්‍යෝත් පන්න ධර්ම වගේ පැදිරිනය උදාහරණ පැදිලි නේද ඔවු එකන යම්කිසි ඇ මවක් සහ පියෙක් නිසා දරුවෝ හැදෙනවනම් බිහිවෙනවනං ඒ මවටයි පියාටයි කියනවා හරියට ප්‍රත්ති්‍යය වගේ කියල උදාහරණයක් මේකවේ. මෙතන කතා කරන්නේ නාමරූපධර්මණ අපි සාමාන්‍ය ජීතය උදාහරණයක් කිව් හම අම්මලට හොට තේරෙනවා මොකොද ගොඩක් අය කියන්නේ පට්ටානය හරි ගැඹුරුයි අභිධර්මය හරි ගැඹොරුයි මේ වයිගෙනගන්න සාමාන්‍ය මිනිස්සුන්ට බෑ දෙවියන්ට පමණයි මේ කියලතින කෙලා බොර ොඩක් කියල තින අපට නේද ඒසා පිත් මකොද කලති. අනාධිමත් කාලයකඳලා අභිධරමය අතහැරිය. පින්ව අභිධරමය අතහැරපුය එක විපාකය මොකක්ද අභිධර්මය නැත්නං මිනිස්සුන්ට නිවන කියන එකක් නෑ ඇයි භාවනාව කී ආකරදම්ම භාවනාව ආකාර කිය තියෙනොද සමතෝච්ච විපස්සනාච සමත භාවනාවයි විපස්සනා භාවනාවය. සමත භාවනාවේ කර්මස්ථාන කියක් තියනෙනවද. තිබෙන කරමස්ථාන කියතියෙනවද හතලිහක් තියෙනවා මේ කර්මස්ථාන හතලිහිෙන් දස අසුබය දස කසිනය නේද දස අනුස්සති මේවා මොනවා වැඩුවත් වැඩෙන්න්නේ මොකක්ද උපරිමය වෙන්න අම්මා ධ්‍යාන ලබාගන්න පුළුවන් අභිඥ්ඥා ලබාගන්න පුළුවන් අෂ්ට සමාපත්ති ලබාගන්න පුළුවන් මේ ඔක්කොගෙන්ම වෙන්නෙ මොකක්ද කෙලෙස් කියනේවා තදංග වශයෙන් ප්‍රහණයනවා මොකද දෙන්නේ අදංග වශයෙන් ප්‍රහාණය වෙන විශ්කම්බන වශයෙන් ප්‍රහණය වෙන ඔය ආකාර දෙක විතර ඒක උපාවක් හැටිට අපි දැක්කොත්තම මෙනමේ වගේ. දැන් හිතන්න මෙහෙම ඔබ හිතන්න පලාස්ටික් නැන්න්නං රබර් බෝලයක් හුලම් බෝලයක් අරගෙන වතුර එකක දාලා අතින් තදකරගෙන හිටියොත් අතින් තදකරගෙන ඉන්න තාක්කල් මකද වෙන් යම ඒක යට තියනවා හැබැ අතඇරපු ගමම් මකදෙන් නැවත උඩේනෝ. දැන් අපේ අම්මලාට ඕන කෙෙස්ටි තදකරගෙන ඉඳලා මැරෙන වෙලාවෙ ආය ඒ කෙලෙස්ටික ඇවිල්ලා ඔබ නැවත මේ ලෝකේ කොහැරි උත්පත්තිය ලබන්න දෝන මේ ලෝකය තුවිස්සෙක් භූමිතලය තුළ කොහේවත් නෝපදී ජාතිය කියන එක ෂය කල්ල ජාතික්ෂය වූ උතුම් නිර්වාණ ධාත්තුවෙන් නිවී සැනසෙන්න දෝන. නිවීසැසන තමයි ඕනනේ එනං ගොඩාක් අයි ඕක දන්නතුවමොකද කරන්නේ මේ ලෝකේ තියෙන එකම භාවනාව සමත භාවනාවය කියල හිතාගෙන බවන කර. ඒක කරන්න අභිධර්මය ඕනද අපයි නෑ. නේද? ඒකට අවශ්‍යන අරං්ඥගතෝවා ආරන්නේකට ගිහිල්ල රුක්ක මූල ගතෝවා ගහක් මුලට හෝ ගිහිල්ල සුංාගාර ගතෝ හිස්ගේකට හිස්කුටියකට හෝ ගිහිල්ල නිසීද තිවාඩි වෙලා පල්ලංකං ආභුජිත්වා පළඟ බැඳගෙන උජුංකායන් පනිදාය කය රජුවතියාගෙන මම මේ අනාපාන් සතිරදාල්ලටික කියන්නේ සමහර්භාවනාවලට හිෙම වශනය සතරීියවවිීම කරන්න පුළුවන්ඒවත් තියෙනමන දැන්හෙනන් තේරෙනවද උජුන්කායන් පනිදාය කය රජුවත බාගෙන සෝ සතෝ අස සති සතෝපස්ස සති දැම මේ භාාවාවටත් අදා ටිකක් කියනගීම භිධර්මය කොයි තරම් වැදගත්ද කිය කිය දීීමමටගන්න නිසන්න ගොඩක් අයටටමකු වෙන්නේ මේ ධර්ම දශනාවහග ඉන්න වෙලාවෙත් නින්දයනවා හෙම නිදාගත්වොත්මකද වෙන්නේ වැදගත්ම කොටස මගේ ඇරිල්ලා ආය මේ අම්මල සංසාරය එනම් මේක ඇහැ ඇරගෙන හොඳට කන් දෙක යොමාගෙන ඔසිත සෝතෝ දම්මං සුනන්ති. කන් යොමා බනහටු. දැනිදාගත්තොත්කන් ය යොමවෙේද ෑ. සුනාත නෑ. අනාතයි. නද. සුනාතවෙන්න නම් හොඳට හටුවන්. දැන් පින්වත්නි මේ විදිහට මේ සමත භාවනාව කරන්න අභිධරමයේ ඌමනාවක් නැති වුනාට සමතභාවනාවෙන් උපරිම ලබාගන්න පුළුවන් කෙලෙස්වල, දංග ප්‍රහාාණය විෂ්කම්බන ප්‍රහාාණය විතරයි එහමන තදංග ප්‍රාණයේ විෂ්කම්බන ප්‍රාණය කෙනන මේ ප්‍රහාණි දෙකෙන් ඔබට සසර දුකින් අතමි දෙන්න බැහැ ඒක උපකාර වෙන්න පුළුවන් හැබැයි සියයට සියයක් නිෂ්ටාව නෙමෙයි ඒසක් කවරක්ද මේ සසර දුකින් මිදෙන මාවතොහයාගන්න අත්තිය අවශ්‍යදේමොකක්ද ඒ තමයි විදර්ශනා භාවනාව විදර්ශනාවට කියනව විපස්සනා කියලා මේ විපස්සනා භාවනාවට පාදක වෙන්නමනොවද ස්කන්ද ධාතු ආයතන පටිච්ච සමුපපාද චතුරාර්ය ශත්‍යය. එනන් දැන් ඉස්කන්ද ගැනව ගන්නන්නේ කොහෙද අබිධර්මය. ධාතු පිළිබඳෝ ගන්නන්නේ අටලොස් දහතු පිළිබඳව ඒතු ගන්නන්නේ අිධර්මය. ඉඩ පස්ස පටිච්ච සමුපාදය අිධර්ම එත සූත්‍රවල නෙද්ද තියෙනවා. සූත්‍රවල තිබ්බට ඒ සූත්‍රගත ක්‍රමේදී ඉතාම සරල දෙයක් ගැන කතා කරන්නේ. ඇත්තුලට ඇතුළට ගිහිල්ලා පටිච්ච සමුපාද විභංගය වගේ විභංග ප්‍රකරණයේ තිබෙන එකනේ අිදරම්පිටගේ විංග ප්‍රකරණය කෙළෙක් තියෙනවන අන්න එවැනි තැන්වල්දිී තමයි අම්ම හොඳටම මේක විස්තර විභාග කල්ලා දෙන්නේ ඔබට ඒ ගැටලු විස දෙන පරිදි. සූත්‍ර ගත ක්‍රමේදි හරියට ටොපියක ටොපි කොලේ වගේ දැන් ටොපි කොලේ කෑවොත් රස දැන්නවාවද නෑ? පොේ දවට ලිවෙල ැවට දසන හැබැයි ටොපිය ලිහල කොලේ දැවටුම අතහැරල්ල නෙද ටොපිය ගත් කටට අරගත් තොත්ේම අන්න අපිට ඒ හොඳට රසට රසවිදින්න පුළුව අන්නේ වගේ අභිධහරමය කියන එක හරියට කවරක් වගේද ටොපියක් වගේ. සූත්‍රගත ක්‍රමය සූත්‍ර ක්‍රමය හරියට කොළේ වගේ පැහැදිල්ද එත් දැන් තේරු ගන්නට ඕන අභිධර්මය කොයිසා වටිනාකමක් නිර්වාණයට තිබෙනවාද කියන කාරණාව දැනගන්ට නමේ ඇතු. දැන් එෙමනම් මේක මූලිකව විස්තර කරේ මොකක් සඳහාද ඔයත්තන්ට උනන්දුවක් ඇතිවෙන්න මේ ධර්මය ශ්‍රවණය කරද්දි නේද. තිනමිද්ධය ආදී ධර්මයන් ආවොත් යටපත් කරගෙන වීර්ය සහිතව හොඳින් ධර්මය ශ්‍රවණය කරන්නටයි මේ කරුණු කාරණ තක්කේ. පව අධිපති ප්‍රත්්‍යය කියන්නේ කවරක්ද කියන එක මුලින් විස්තර කලා අධිපති කියල කියන්නේ තමා සමඟ සිටින්න වූ, අන්‍ය නාම රූප ධර්මයන් තමා යටතේ, තමන්ට අවශ්‍ය පරිදි. උුවමනා පරිදි පාලනය කරන ධර්මවලට කියනවා අධිපති ප්‍රත්‍ය ධර්ම කියල කියවා. දැන් ප්‍රත්්‍ය කියන්නේ මොකද කියල කිව්වා මොකදද? දැන් අපිහිතමු, මව සහ පියා දෙන්නේෙක් දරුව බිහිරනව නම් මව සහ පියා හරියට උදාහරණයක් ප්‍රත්‍යවගේ කිව්වා. දරුව ප්‍රත්‍යෝත් පන්න කිව්වා. එතකොට මව සහ පියා කියන දෙදෙනගේ කෘති්‍යමකක්ද දරුවන් බිහිකිරීම.ඒවගේ බිහිකරපු දරුවන් තවදුරට තදා වඩ ගැනීම දැඟවා ඇත්තට තෙරෙනනවා. ඒවගේ ප්‍රත්‍ය කියනේ වයි කෘත්‍ය තමයි ප්‍රත්‍යෝත් පන්න දේවල් ඉපැද්දවීම. ඒවගේම පැවැත්තවීම. ප්‍රත්්‍යයෝත් පන්න ධර්මයන්ගේ ඉපැත්මට සහ පැවැත්මට උපකාර කරනව නම් යම් ධර්මයක් ඒවට කියනවා ප්‍රත්්‍යර් ප්‍රත්්‍යය ධර්ම කියලා කියන. වැට වුනාද ව. දැං ඔපින් අහනෝ ප්‍රත්‍යයෝත් පන්න ධර්මුණවාද කියල ප්‍රත්්‍යයෝත් පන්න කියලා කියන්නේ යම් ප්‍රත්්‍යයක් නිසා උපදින ධර්මවලට කියනවා ප්‍රත්‍යයෝත් පන්න ධර්ම කියල. ප්‍රත්්‍යය නීක ධර්ම කියන්නේ මොකක්ද යම් ප්‍රත්්‍යයක් නිසා උපදින්නේ නැති ධර්ම එකන්නේ යම් ප්‍රත්්‍යයක, ප්‍රත්‍යයෝත් පන්න භාවයට පත් නොවන ධහරම දැමන් උදාහරණයක් කියන්න. පින්වත්න ඔය ඇත්තො දන්නවා හේතු ප්‍රත්්‍යය කියලා ප්‍රත්්‍යයක් තිබෙනවා. හේතු ප්‍රත්තේ ප්‍රත්‍යෝත් පන්නවෙන්නේ සහේතුක සිත් හැත්ත එක සහේතුකයි කියන්නේ හේතු යෙදිලා හේතු යෙදිලා දැන් හේතු යෙදිලා කියන්නේ මොනවද සහේතුක සිත් කියල කියන්නේ අම්මා ලෝබ දේශ මෝහ කියන හේතුතුන හෝ එකන අකුසල හේතු අලෝභ අදවේශ අමෝහ කියන කුසල හේතු හෝ මේ හේතු හයෙන් එකක් හෝ යෙදිලා නං ඒවට කෙනොමනව කලද ඒවට කියෙන සහේතුක සිත් කියලා සහේතුක හිත් කියලා එතකොට දැන් සහේතුක සිත් ප්‍රත්‍යෝත් පන්න භාවයට පත්වෙන වනං අතු ප්‍රත්‍යයෝත් පන්න භාවයට පත්වෙන්නේ නෑ එනම් ප්‍රත්්‍යෝත් පන්න භාවයට පත්වවෙේ නැතිවට ෙන ප්‍රත්ය නීක ධර්ම ක කිය දැ තරවාද දැන් ඔබෙන් කවුරුහරි කෙනෙක් ඇහවෝතු හේතු පත්තයේ හේතු පත්තේ ප්‍රත්‍යයෝත් පන්න මොනවද කිවොත් සහේතුක සිත් හැත්තේක එවගේම ප්‍රත්්‍යය නීක ධර්මකිව්වොත් අහේතුක සිද්දහට දැන් දහාටයි හැත්ත එකයි කිය දම්මා අසු. සිත්තොකොමසු නමයයිනි ඒ අසු නමෙන් හැත්ත එකක් ප්‍රත්‍යෝත් පන්නයි දහට ප්‍රත්‍යනී කර පත්්‍යනීකයි ඊළට තවචන යක් තියන ප්‍රත්්‍ය ශක්තිය කිය වචනය මොක තියෙන ප්‍රත්්‍ය ශක්තිය කිය වචනයක් තියන මොක දම මේ ප්‍රත්‍ය ශක්තිය කියන්න යම් කිසි ප්‍රත්තියක තිබෙනවා ප්‍රත්‍යයෝත් පන්න ධර්මයට උදව් කරන ස්වරූපයක් තෙරවාද දැන් හේතු ප්‍රත්තිය උදව් කරන්න එක විදිියකට. ආරම්මන ප්‍රත්යෙන් උදව් කරන්නේ තව විදිකට අධිපති ප්‍රත්තයෙන් උදව් කරන්නේ තව විදිියකට. තෙරනි ඉඩබස සහජාත ප්‍රත්යෙන් අන්‍යමන්‍ය ප්‍රත්තයෙන් අනන්තර් ප්‍රත්ථ එක විදිහේ උපකාර රැසක් එදකොට ප්‍රත්්‍යේ විසි හතරක් කියන්නේ උපකාරක ශක්තින් වෙසි හතරක්. දැ බලන් මෙහෙම අම්මා දරවාට උදව් කරනවා එක විදිකින් කොමද බිහි කිරීමට දරුවයි පැද්දවීමට ඒවගේ දරුවවාට කිර දෙන්නේ කවුද ඒත් අම්මා එ අම්මාගෙන් දරුවාට කරෙන තව රාජකාරයක් තව කෘතියක් එන තව ඩියවටියයක් ොද කියෙ ලවොත් අම දරවාට කිරි දෙනවා පෝෂණය දෙනවා. එවගේ අම්මා දරුවාට රැකවරණයේ දෙනවා අන්න තවත් ප්‍රත්ති්‍යයක් ශක්තියක් තව ආකාරයයක් කරන උපකාරයක් දැන් පැරිල්ි දැන් එතකොට ඔඇත්තන්ට මේ පට්ටාන අමාරුද අමාරුණේ මොකදද තියෙන එක්කම වෙනස අම මේක උගන්නන ගුරුවරුන්ගේ තියෙන දක්ෂා දක්ෂතාවේ ති ඔබ හිතන්න මෙතන ඉන්නවා මනුස්්‍යය දෙන්නේෙ. පැදිද ඒ මනුස්්‍යයෝ දෙන්නට අපි මයි තව කෙනෙකු න්නවා. මේ දෙන්නට ඔබ තුමිය ගෙනල්ල දෙනවා මැටිගුලි දෙකක් මනදෙනන්නේ මැටිගුලි දෙකක්. මම ඒ ඒ මැටිගුලිය බොහොම ලස්සනට මගේ හැකියාව යොදෝල බුදු පිළිමියක් බවට පත් කරන්න. දැම්ම ලඹකොද කරන්නේ එකට වදිනෝ. තව මනුස්සෙක් මෙතන ඉන්න. යට හැකියාවක් නෑ නුස මේ තේතියායගෙන ගුි කල්ල ගලි කල් හදනු අක්්ගලාවක් දැවගු අගලවට වඳදි නොද. වඳන්නේ ඇයි අගගලාවට දෙකේම ැටි ගලිනිි. හැකියාව දක්ෂතාවේ මත නිර්මාණය වුණ වූ බුදු පිළිමේයට තමයි මිනිස්සු වන්දනාමාන කරන්න. අන්නේ වගේ තමයි අම්ම නිවැරදි ගුරුවරයෙක් අතට මේ ධර්මය කියන එක මුණගැහුණොත් ඒ ගුරුවරයාට පුළුවන් කමතිබෙනවා මෙලෝ හසරක් තේරෙන් නෑ කියලා තැරපු විශ්ාල පිරිසකට මේක දෙන්න පුුවන්ගමතිනු. තේරුවාද කතාව. එසම් මේ පට්ඨානය ගැඹරක් නෙමෙයි තියෙන්නේ. ඒක උගන්නන් අදක්ෂතාවඇයිතින්. එසා කරු නා කරල මතකති ගන්නට ඕන ලංකාව පුරා මේ හඬ යන්ට ඕන. අම්මලාගේ අත්තින් මේ හැම්මක් කෙනෙකුට මතක් කරන්න පට්ඨානය අමාරුයි අමාරුයි කිය ඇත්තිකරපු දුර්මතය දුරුකරට ඕන හන්න දකින්න හැමක් කෙනෙකුට කියන මේ හරි ලේසි පහසු දෙයක් කියලා. ඒත් එක්ක මම්මලට මේ ධර්ම්ඥානය කනෙ තවතාව වැඩි වෙනූ. අනිත්ක අහන්න අහන්න දකිින් දකින්න මේ අපි දැන් අපිතුම අමාරුයි කියලා. ඇත්තන මාරුයි කෙේ තන්නකු ඒත් අම්ම අතක තියගන්නට ඕන. එක්කම දේශනාව අවම වශයෙන් හය හත්තු අතාවක් අතද්‍යනය කළොත් මේ අමාරුයි කියන වචනේ සම්පූර්ණ බැහරට යන අපි උනත් හෙමයි. එනිසා හොඳින් තේරුම් අරගන්න දැන්. ිපති ප්‍රත්්‍යේ ගනයක පිළිබඳ අපි විතරකදිදිී හිටියේධිපති ප්‍රථ්‍යය බුදුරජාණන් වහන්සේ ආකාර දෙකට බෙදෙනවා මනවා අදම්ම ආරම්මනාධීපති අවස්ථාවයි සහජාතා ධපති අවස්ථාවයි කළ කොටස් දේකට බදෙනනු මේ එකකත් තේරුම් කල දෙන්න. අපේතු දැන් කිසියම් තැනක තියනවා ගල් ගොඩක් කළුගල් ගොඩ මේ කළගල් ගො මද තියන මැනික්්ගලක්. අම්මලාට එක්ක පාර්ටම පේනේ කළුගල් ගොද මැනිිගලද මැනිිගල් අපි එකට කන කැපී පේනවා කියල. අපිම ගොඩාක් සුද ඇදගත්තා අයාතර ඉන්නවා වාමින්න් වහන්සේනම් ඕගලන්ට ස්වාමින්න් වහසැි පේනොනේ. අපි නවා කැපිල පේනවා සාමාන්‍ය ජනතාව විවහරකන වච්නේ. එකැනමොකක්ද ගරු කොට්ට අරමුණු වෙනවා. ගරු කොට්ට අරමුණු වෙනවන ආරම්මන අධිපති. ගරුභාවට කෙන අධිපති කියර. ගරු කොට අරමුණු වෙනවනම් ආරම්මණය ගරු කොට නිසා ආරම්මන අධිපති. දැන් තේරුුණාද නැද්ද. වැටෙනවනේ. ඉළඟට සහජාතා අධිපති. අපිහිතුම අම්මා. සුනකදේනුවක්ඉන්න ඕගලන්ගේ භාසාවෙන්ක නොන බැල්ලියක් න්න මේ බැල්ලිය දානවා පැටවු හත්ට දෙනින්. ඒ හත් අට දෙන අතර ඉන්න එක ප්‍රෂ්ටිමත් බලු පැටියෙන් මේ ප්‍රෘෂ්ටිමත් බලු පෙටියා මකද කරන්නේ අනිත් බලු පැටවුන්ට කිරිබොන්නට නොදී තමම් මමොකද කරන්නේ කිරිබුණු. මොනෝහරි කෑමක් වැරුනට පස්සේ අනිත් අයට කන්න දෙන්නට නොදී තම අනසක පතුරවාගනිමින් කනෝ එම දැලති නොද නැද මේ දාහරණ හොඳරගත් හම සහජාත අධිපති කියයන එක තේරම්ගපුල සහ කියන්න එකට ජාත කියන්නේ උපදින ඒ එකට උපදින අයාතරින් එක් කෙනෙක් අධිපතිත්ත්වය පෙන්වානම් දෙකරගන සහ ජාත අධ තේරුවාද නැද වැට නොනේ. එහෙනම් දැන් මේ වගේන්නාඒ නාමරූප ධර්මාතරත් එක්කට උපදින කට්ටිය අතරින් මොකද වෙන්නේ ඉන්නවා එක්කෙනෙක් අනිත්තායට වඩ අධිපතිත්වය පෙන්න්න ඕගොලන් මතක අධිපති ප්‍රත්ව තියෙන ගාතා ටික චන්ධධ චන්ද සම්පයුත්ත කානන් ධම්මානං තන් සමුට්ඨානානංච රූපානං, අධිපති පච්චේන පච්චේ එතකරට ැනමකක්ද චන්දය අධිපතිභාවයට පත් වෙලා කොහේද. සිතෑ තුළේ සිත ඇතුළ තියෙන චෛතසිකයක් තමයි චන්දය ප්‍රකීර්ණක චෛතසිකයක් මොනවාද. විතක්කය විචාරයේ වීරිය ප්‍රීතිය චන්දය අධිමොක්කය. මේ ප්‍රකීර්ණක චෛතසික හයයිෙන් කෞද අධිපති වෙලාී. චන්දය අධිපතිවෙලා. චන්දය අිපතිවෙච්ච වෙලාවක් හොඳට බලන් ැන් අද ඔගුල්ල මේ ධර්ම දශනා වහන්න දුරයිඉඳල ආවා. මොකක් අධිපති වෙලාද. චන්දය කැමැත් අධිපති වෙලා කැමත් අධිපති වෙච්ච වෙලා මොකදවෙින් හිතත් ඇදගෙනවනනි. චෛත සිකයක් වෙච්ච, චන්දය අධිපති වෙලා හිතත් ඇදගෙන කයත් නාම රූපගන රූප ගොඩත් ඇදගෙන අද ආවාවාහය කන කලන. මොකදලතින් බලන්න මේ බදුහාහමුදුර කිපු ධර්මය මේ ව මේ අඟහරු ෝක කතාවක් ගැනට මේ ගැන අපේ සන්තානය හටගන්න හැටි දැන් ඕකුල බාන්න පව්ගේ දවස්සල තිබුණනේ නේද තිස්සෙක්ක නිරැ ගොඩක් කටියේ ගියා තරුණු ප්‍රජාව කොටද ගෝල්ෆේස් ගියා සමහරුද වී ගෙදරට ගැනලා මත්තයම් බෝතලයක් ගෙනල්ල බිවා මොකක් නිසාද චන්දයා අධිපති ඒක මොන පැත්තද අකුසල පැත්තට අද යද මො පත්තද කුසල පැත්තට. යෙම හටගන්න කොහෙද මනුස සන්තන මනුස්ස සන්තානේ. මනුස්ස සන්තාානයේ හටගන්නාව සිතේ තිබෙන්නාව ප්‍රකීන්නක චෛත සිකයක්ක් වෙච්ච ප්‍රකීන්නකයි එකනමකක්දම්ම. කුසල් සිත්වලත් දෙනවා කකුල් සිත්වලත් යදෙනවා කුල් සිත්වලේ යදිච්චවෙලාලවෙ තන්නිිරම කුල්. අකුසල් සිතක දනො තනිිරම කුල් දැම්බලන්න අකුසල් චන්දය කටගත්තොත් ඒවෙලා එමකොද කරේ හිතත් ඇදගෙන ඇඟත් ඇදගෙන ගොල් ේස් ගිය. හිතත් ඇදගෙන ඇඟත් ඇදගෙන්න්න භාරකට ගියා. ගිහිල්ල ගත්තා අරගෙන ඇවිල බිව්වා අකුසල්මකොඩ දැ තෙරුණාද. එහෙනම් බලන්න මේ ප්‍රායෝක ජීවිත මගේ බදුරජාණන් වහන්සේ කොයි තරන්න නං. නේ වන්දනා කළ යුතුද භාගතුන් වහසේ ධර්ය කොයි තරන් ශ්‍රේෂ්ද අපිට නිවෙන මග අපි වනසෙන මග වනසීමෙන් ඇත් වෙලා සැනසෙන මග නෙද. සසර දුකින් අතමි දෙන මග සියල්ල පෙන්නපු අමුෘර්තය බඳදු ධර්මොට්ටාසයක් හැබැයි මිනිස්සුන්ට මකොද එන්නේ මොකක්දෝ බිල්ලෙක් මවාපාල මේක ඉගෙන ගණන්ඩපා මේ කාමාරුයිකිව මිනිස් අතැරිය. හාමුදුරුවොත් අතැරයා අතරපු එකගේ විපාගේ අදම නොදක කියන්නේ උපරිමඋුණ අදම නොද පි හනලවෙින්. කාවි බණ බුදුගුණ මංගැන නරකයිනෙමෙයි හැබැයි සැබෑ බුදු ගුණේ මොකක් දම්මා. සැබෑම බුදු ගුණේ නම්මොකක්ද ත් ුදුරජාණන්හන්සේ මේ දේශනා කරපු අභිධරම මේ කොටස ්‍යප්ත කරට ඕන. නේද කවිබණනන්ගේ පාම කියපු කොට්ටාසය නේද. එතකොට මෙච්චර මේ ලෝකෙන් අතුරදහංවෙලා යන ධර්ම කොට්ටාසේ අපි ගණන් නොගෙන හැරිියොත්මක වෙන්නේ. ඒක පින්වත්න තමන්ට වගේ ඉදිරි පරම්පරාවට වගේ බුද්ධ සාාසනයේ නැතිකරන්නට අපිදායක වුණා වෙනවා. අනාගත පරම්පරාව සාපකරයි ඇයි මගේ අත්තම්මල මේක රැක්ක නම් අපිට මේ ධර්මය තිබනාා තිබෙනවා කියලා? ගේ සයාමේටි රැක්කනම් අපි මේ ධර්ම ඉතිරුවෙනවා කියල. ඒසා මගේ පින්වතුන් කල්පනා කරන්න අපි තමයි අන්තිම පුරක වන්න මේ ධර්මයාලොක්ෂ කර අපිත් මේ කරකින්ටනු හොඳදයි එනම් සහජාත සහ ආරම්මණ අධිපති කියන ආකාර දෙකදැගව ඇත්තන්ට තේරෙනවා බාගෙවත් බුදුරජාණන් වහන්සේ විසින් පින්වන්නේ අපට දේශනා කරන්නට එදුන මේ අධිපති ප්‍රත්්‍යය සඳහා විසර්ජනවාර දහයක් වීතිපාලි දහයක් වීති කියල කියන්න පින්වත්න මෙත් තේරුම් කරදීම සඳහා මාවත් දහයක් වගේ. විසර්ජනා කල කියනෙ විසඳුම් විසඳුම් දහයක් දීල තියෙන මොනාද. පලවෙනික කුසලෝ දම්මෝ කුසලස්ස ධම්ම අධිපති පච්චේන පච්චයෝ ආරම්මනාධීපති සහජාතාදීපති කියෙන අවස්ථාව. දෙවැනි අවස්ථාව කුසලෝ දම්මෝ අකුසලස්ස ධම්මස අධිපති පච්චේන පච්චයෝ ආරම්මනාදීප සහජාතා ආරම්මානාධීපතියගෙන අවස්ථාව මේ එකක සහජාතාධීපතිය අවස්ථාව එන්නන්නේ නෑ. තුංවෙනි අවස්ථාව කුසලෝ දම්මෝ අභ්‍යාකතස් ධම්ම සාධීපති පච්චේන පච්චෝ. ආරම්ම නාධිපති සහජාතාධිපතිකගේෙන අවස්ථා දෙකම උප උපකාර කරනවා. හතරවෙනි අවස්ථාව කුසලෝ දම්මෝ කුසලස්සච්ච අභ්‍යාකතස්ස්ච, ධම්ම සාධිපතිපච්චේන පච්චෝ. එතැන සහජාතා අධිපති අවස්ථා වයෙන්න්නේ. හරි පින්වති දැන් ඔබට මේ පලවෙනි අවස්ථාව පොඩ්ඩියට කියල දෙන්න. මොකද මෙ වෙන වෙන විස්තර කරන්නටෝ අවස්ථා පලවෙනි අවස්ථා කටියෙෙන් නමුත් පැහදිලි කරල දෙන්න බලාපොරොත්තු ව. කුසලෝ දම්මෝ. කුසලෝ දම්මෝ කියන් කුසල ධර්මයෝ. කුසලස්ස දම්මස්ස. ධර්මයකට අධිපති පච්චේන පච්චයෝ ආරම්මනාධිපති සාහජාතා අධිපති එකනේ කුසල ධර්මයක් කුසල ධර්මයකට ගරුකොට අරමුණු වීම් වශයෙන් උපකාරවනවස්ථාව හිතන්න මෙහෙම මෙන මේ මෑනිියෝ අද ධර්මදේශනාවට ශ්‍රවණය කරන්න මෙතෙන්ට ඇවිල්ල ඉන්න අද ගෙදර ගෙහිල්ලා මේ අම නැවත වතාවක් මේ ධර්ම දේශනාව පිළිබඳ මතක් කන්නවා ගරු කොට අරමුණු කරනවා මොකද දැන් අරමුණුවනේ කුසල ධර්මයක් ල ධර්මයක් අමුණ වෙල මක්ත් ඉිපදුුණනිි ඒත් කුසල ධර්මයක් මයි ඉපදුනේ. දැම්පිං වන්නේ කුසල ධර්මයක් ගරුකොට අරමුණු වීම නිසාන ැවත කුසල ධර්මයක් එපදුනාා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කලා ඒවීතිපාලිය කොෂසමකද කුසලෝ දම්මෝ කුසලස් සසධම්මා සාධිපති පච්චේන පච්චයෝ ඒ ආරම්ම නාධිපති අවස්ථාවත් ඒවගේම සහජාත ආධිපති අවස්ථාවත් කියෙන කකම උපකාරව වෙන. ගේම කුසලෝ දහම්ම අකුසලස් සධම්ම සාධිපතිපච්චේන පච්චය. දැන් අපිහිතතුම් මෙම. රුවන්න්නලි මහාසෑයගාව මහා පලතුරුදාානයක් සැලසුන් කල තියෙන. එහමන නම් කපරෘප පූජාවක් සිද් කරන. රුවන්නලි මහාසෑයට කපරුප පූජාවක් සිද්දකරනු. තේරුුණාද. දැන් ඕක දකිනවා කවුරු හරි කෙනෙක්. හැබැයි එයා බුදු දහමට එච්චර ලැදි කෙනෙක් නෙවේ. ය බෞද්ධයෙක්ම තමයි. එමන නම් ෞද්ධෙක් නොවෙන්නත් පුුවන් එමන නන් එයා අන්‍යයාගමකෙක් හෙමන්න ආගමක් නැති නිරාගමිකෙක් වගේ කෙනෙක් වන්නපුළ සමහට බෞද්ධ දරුවෝ පුංිකාල හොඳ බෞද්ධයෝ සහට විශ්වවිද්‍යාලධ්‍යාපනයේ සහ ෞතිකධ්‍යාපනය වගේ දෙවල් විද්‍යාවගේ විශල්දැැගන්නකොට ඒයට මොකද වෙන්නේ. තරමක් මේ ධර්මයන් පිළිබඳ යම් සැක සංක ඇති වෙනවා සහ තමන්ගේ යාල මිත්‍රයෝ කිය ේවල් හලලා පාපමිත්‍රයන්ගේ ඇසර මකද වනට විවේචනය කරන පටගන්න එයා දකින කුසලෝ දහම්මෝ මොකද කුස ධර්මයක් න නේ. රුවණෙලි මහා සෑයට කප්රුකක් පූජා කිරීම කං්චුකයක් පූජා කිරීම කුසලඇත් දකුසලැඇද මහා කුසල ධර්මයක් කවුරු අරමුණු කරල ද ජීවමාන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරමුණු කළ දජයක් පතාකයක් පූජා කරන. මේකට කියනවා දජපතාක පූජා එමන නං කප්රුප පූජා. කිසියම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා එවැනි පූජාවක් කරන ඔනං එක ශ්‍රේෂ්ට පූජාව දෙැ මේ මහා කුසලේ දැකලිවර වෙලා කද කරන්නේ සමහරයි බයින චෛත්‍යවට හැට්ටාන්දනවාද නද ඇතුොහල ඇති සමහර ස්වාමීන් වහන්සේලත් හෙම කියනවා චෛතවල හැට් අන්දල වැට වයෙන හැබේඒගු දෙදකල නමක්ද තේර තේරී ගාතා වල තිබන්නාූ කප්ප රුක්කීය තේරාපදානයකනක දැකලනේ තවකක්තියනව දජදහායක ස්තවිරාාව ස්ථවිර විධානය කළකක් තියන ඒ දැකනෑ ඒන්නේ චෛත්‍යයකට බෝධියයකට කොඩියක් දජයක් පූජා කරලා අප්‍රමාන සක්‍රථන තනතුරුල පදවි ලැබිලා අවසානයේ මගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී නිර්වාණ අවබෝධය කර ගැනීමට පවා හේතුවෙච්ච කපරක්ී ස්තවිර විධානය කෙනනෙව දැකනෑ. එගන්ත්‍රිපිටක කිීවලනෑ. එ එනිසා මොකක්දවෙ අනිත්්‍යක දැන් ඔබ හිතන්න? බදුරජාණන් වහන්ේ උදෙසා යම් පූජාවක් න ඒලේ කුසල් සිතත් දැතිව කුසල් සිතත්ද ඒකාන්ත කුල් ත. එනත්වා අභිධර්මය නොදන්නාකම නිසාම මේවා විවේචනය කළ ඇති වෙනිෙනනවාද. අකුසලධර්ම. එන කුසලෝ දම්මෝ අකුසලස්ස දම්මස්. කුසල ධර්මයක් ගරු කොට අරමුණු කල්ලා උදව ගෙන තියෙනෙ දේශහිත අකුසල ධර්මයක් දැන් තෙෙනවාද. එනම් මේ කතා කරන්නේ අඟහරු ලෝකයේ තියෙන දෙයක් ගැනවත්. හඳේ තියෙනයක් ගැනවත් නෙමි ඔබෙත් මගත් සන්තාානයට උල් ධර්මියෝ එන හැටි අකුසල ධර්මියෝ එන හැටි ඒ අකුසල ධර්මයන් වලක්වාගන්න හැටි ඒවට හේතුවන ප්‍රත්්‍ය නේද නිවන්දකිනවනන් කොහොඳ නිවන්දකින මේ සියල්ල මේ තුළ විස්තර වෙන. එන අත්දනයක කරන්න මෝනද දෙයක් තමයි අපි බැර කල්ල තිය නොනන්තියේ ඇති වර්මානය වෙනකොට බොහෝම සටුවී අපේ උපාසකම්මල ගොඩාක් අය දැන් මේ ධර්මය ආදරයෙන් වැළඳගෙන ගොඩක් ඉගෙන ගන්න පින්වත්න්නේ තුංගන කුසලෝ දම්ම අභ්‍යාකතස්ස ධම්ම සධිපති පච්චේන පච්චෝ ආරම්ම ධිති සසාජා. හිතන්න මෙහෙම රහතන් වහන්සේ නමක් ඉන්නවා. මේ රහතන් වහන්සේ අතීතය කරන ලද අතීතය කරන ලද කුසලයක් මතක් වෙනවා එක රහතන් වහන්සේ මල් පූජ කරන කරපු එකක් මතක් කරගන්නකු අතීතේ කරපු හොඳ පින්කමක් මතක්කරා කියන්නු නේද. අන්න එවැනි පින්කමක් මතක් කරන වෙලාවේ රහතන් වහන්සේට හටගන්න මොනවාද රහන් වහන්සේලාට පින්වන්නේ කුසල්සිත් හටගන්නන්නේ නෑ රහතන් වහසේට අකුසල් සිත් හටගන්නන්නේ නෑ ං්ඥ පාප පහී නස්ස පින් සහ පෞසිත් උපදින්නේ නෑ ඇ හේතුව කුසල සිතක් ඉපදුනොත් විාකයක් න විාකයක් අවත අයි පදදින්නවේනවා. අකුසල සික්කාවත් විායක් නවා විපාකයක්ව අයිපදිින් වේ රහන් වහන්ස ඉපදම කියෙක ජාති කියෙනෙක ශය කරල තියන්නේ. නේද නිබ්බන්ති ධීරා යතා යම් පදීපෝ තේකීන බීජ බීජයොක්ෂීන කරලා. අයි පැළවෙන්නේ නෑ ඒ සමදඉන්නේ ල්සිත් හට ගන්නත්න අුල් සිත් හට ගන්නන්නේ න්නේෑ මොවද හටගන්නේ ක්‍රියාසිත් මන දටගන්නේ ක්‍රියාසිත් ක්‍රියාසිත්වලට කියනවා අභ්‍යාකත ධර්ම කියලා ඇයි ම් අභ්‍යාකතයිකෙන් අ්‍යාකතයි කියන්නේ ඒවා කුසලත් නොවෙයි අකුසලත් නොවෙයි කියන අර්ථය කුසලා කුසල ලෙස නො කියය යුතුයි ගෙනෙකට කෙනවා නො කිය යුතුයි අව්‍යාකතයිපාලීන්ග ෙන අභ්‍යාකතා කියන. තෙරනි එනං අභ්‍යාකත ධර්මයකට අරමුණ ුණනිමකද ධර්මය රහතන්හන්සේට හට ගත්ත ක්‍රියාසිතට අරමුණ වේ කලින් කරපු කුසලයා එනම් කුසලෝ දම්මෝ අභ්‍යාකතස්ස දම්මස් ආරම් අධිපති පච්චේන පච්ච ආරම්ම නාධිපති සසාජාත හතර වනික කුසලෝ දම්ම කුසලස්ච අභ්‍යාකතස්ච දම්ම අධිපති පපච්චේන පච්ච දෙැ අපි හතරක් විස්තර කළ පස් ඊළගට පින්වත්න අපි කතා කරනවා පස්වෙන, කුසලෝ දම්ම අකුසලස්ස ධම්මස් අධිපති පච්චේන පච්චයෝ ආරම්ම නාධිපති සහජාතා අධිපති හයවැන්න අකුසලෝ දම්මෝ අභ්‍යාකතස්ස ධම්මස අධිපති පච්චේන පච්චෝ සහජාතාධිපති හත්වන්න අකුසලෝ දම්ම අකුසලස්ස අභ්‍යා අකුසලස්සච අභ්‍යාක තත්ස්සච ධම්මස් අධිපති පපච්චේන පච්චයෝ සජාතාධිපති ඉළඟට පින්වත්න්නේ වෙන්න පිඳව විතර කළොත් අභ්‍යාතෝ දම්ම, අභ්‍යාතස්ස දම්ම සධිපති පච්චේන පච්චයෝ, ආරම්ම නාධිහිපති සසාජාතා අධිපති නමවෙන්න විස්තරනවා. අභ්‍යාකතෝ දම්මෝ, කුසලස්ස ධම්ම සධිපති පච්චේන පච්චයෝ, ආරම්ම නාධිපති, දසවැන්න විස්තර කරනවා. අ්‍යාකතෝ දම්මෝ අකුසලස්ස ධම්ම සධිපති පච්චේන පච්චෝ ආරම්ම නාධිපති. පින්වත්න්නේී අදාපි මේකදී පලවෙනි ඒ වාරය නැන්නම් පලවෙනි විසර්ජනාවාරය විස්තර කරල දෙන්නට බලාපොරොත්තු වෙනවා. අනිත් අවස්ථා එක එකක් වෙනවෙන දේශනාවලින් විස්තර කරල දෙන්නට බලාපොත්තුවෙන නිසා. පළවෙනි මාතෘකාව තමයි කුසලෝ දම්මෝ කුසලස්ස දම්මස් අධිපති පච්චේන පච්චේ ආරම්ම ආධිපති සාජාතධිපති බලන්න. කුසලෝ දම්මෝ කුසලස්ස දම්මස් දැන් දෙපැත්තම තියනෙමනවද කුසල ධර්මයෝ ඇයි කුසල ධර්මයක් ගරුකොට. ු ධර්මයක් උපදින අවස්ථාව මේකදී දැන් අපි බලමු මේක ආරම්ම නාධිපති සාජාතා ධිපති කරල අවස්ථාව දෙකක් තිබෙනවනි පලවනීම අරම්මනාධිපති අවස්ථාව සලකා බලමු අරහත් මාර්ගය හර ගරු කළයුතු අවස්ථාවේ වූ කුසලසිත් විශ්ස ප්‍රත්්‍යය පැත්තරේ නො. පින්වත්න්නේ දැම්ට කියන බලන්න කුසල් සිත්කීයක් තියෙනවද ලෝකේ විසි එකයි කුසල් සිත් කොච්චරති නොද විසි එකයි කාමාවච්චර කුසල් සිත් අටයි. පාවචර කුසල්සිත් පහයි. අරූපාවචර කුසල්සිත් හතරයි. ලෝකෝත්තර කුසල්සිත් ඔකම කියැති නොද. හතරයි හැබැයි ඒ හතරෙන් අරහත් මාර්ගය හැර කියල මෙතන තිරෙනවා ල විස්තරේ තියනවා අරහත් මාර්ගය හැර. ඇයි හේතුව. පින්වත්න අරහත් මාර්ග සිත ඉපදුනාට පස්සේ උන්වහන්සේට කියන රහතන් වහන්සේ කියලා. රහතන් වහන්සේට කුසල් සිත් උපදින්නේ නැහැකිව්වා. ඒනම්. කුසලෝ දම්මෝ කුසලස්ස දම්මස්ස අරමුණු වෙන්න නන්නේේද. එනම් කුසල ධර්මයට පැ අරමුණුවෙන් රහන් වහන්සට කුස ධර්මයපදදින නැති නිසා අරහත් මාර්ගසිත කියන ඒ කුසල සිත හැර ඉතුරු කුසල් සිත් විස්ස ගත්තා ඔක්කො සි එකක් තියෙනවා කිව්වා ඒ විසියෙන් කීයක් ගන්නවද විස්තක් ගන්න එක සිත් අත හැරි මොකක්ද අත හැරී අරහත් මාර්ගසිත එකට හේතුව අරහත් මාර්ග සිත කුසල් සිතකින් අරමුණුව වෙන්න නෑ අරමුණු වෙන්නම හොකින්ද අභ්‍යාකතහිතකින් අරමුණුවෙන්. ඊළඟට ගරුකට අරමුණු කරන්නා මහා කුසල් සිත් අට ප්‍රත්්‍යයොත් පන්න පැත්තට වෙන්කල්ල දක්වලා තියනවා. මොකොද මහා කුසල්සිත් අටට පුළුවන්කම තිබෙනවා මෙන්න මේ ඉතුරු කුසල්සිත් විස්ස ගරුකොට අරමුණු කරන්න. ඉරිස්සේ අ අරහත් මාගේ හැ කුසල් සිත් විශ්සක් කතා කලා එම සිත්වලේ දෙන්නාවූ චෛතසික තිස් අටක් තිබෙනවා මෙන්න මේ චෛතසික තිස් අට පින්වත්න්නේ යොදා ගන්නවා ප්‍රථ්‍යය පැත්තට ඉරිසේ විරති අප්‍රමාණ්‍යයන් හැර චෛතසික තිස් තුනක් මේ පත්තට ප්‍රත්්‍යයෝත් පන්න භාවේ පත්ව වනො දැන් මේවා වචන වශෙන් ඇහවාම තේරුම් නැතිවනාට ග එක පැදිි කළ දෙන්නට අපි බලාාපොත්වේ. දැම්බලන්න අරහත් මාර්ගය හැර ගර කල යුතු අවස්ථාව වූ කුසල්සිත් විස්සයි. මොනවාදේ ම මුලින් සඳහන් කලා කාමාවචර කුසල්සිත් අටයි තිරේ දිස්වනවා රූපාවචර කුසල්සිත් පහයි. ඉරිවස අරූපාවචර කුසල්සිත්, හතරයි, ලෝකෝත්තර කුසලසිත් තුනයි. හතරක් තියෙනනවා අහත් මාර්ග සිත අත හරිනවා ඒකට හේතුව අරහත් මාර්ගසිත කුසල් සිතකින් අරමුණු කරන්න බැරි නිසා ගරු කටරමුණුවවෙන්නේ නෑ ඉඩසේ බලන්න පින් වන්නේ කාමාාවචර කුසල් සිත් අට මොවාුවද කියලා. අපි මේවා එකින් එක විස්තර කරන්නේ ඇයි. මේ විදි විස්තරම පින්වන්නේ ගොඩ දුරට අිධර්මය තින සිට්ිකත් තිෙනමයි පට්ටානයට ගොල්ල හුරුවෙන්නේ දැ ලන්න එකින් පළවෙනික සෝමනස්ස සසාගත ඥාන සම්ප්‍රයුත අ සංකාරික සිත කුසල සිත. ගේම සෝමන සසාගත ඥාන සම්ප්‍රයුත්ත, සසංකාරික සිත සෝමන සාගත ඥාන විප්පයුත්ත, අසංකාරික සිත සෝමන සසාගත ඥාන විප්පයුත්ත, සසංකාරික සිත උපෙක්කා සාගත ඥාන සම්ප්‍රයුත්ත. අසංකාරික සිත උපෙක්කා සාගත ඥාන සම්පයුත්ත, සසංකාරික හිත උපෙක්කා සාගත ඥාන විප්පයුත්ත, අසංකාරික හිත උපෙක්කා සාගත ඥාන විප්පයුත්ත, සසංකාරික හිත කියන මෙන්න මේ කාමාවචර කුසල් සිත් අටයි ඒ කුසල් සිත් අට අර කුසල් සිත් විස්ස ඇතුළි. කතාරන ඉළඟට පින් වන්නේ රූපා වචර කුසල් සිත් පහ බලන්න විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පටමධ්‍යාන කුසල සිත. ඉඩවස්සේ විචාර ප්‍රීති සුක ඒකාග්‍රතා සහිත, දුෘති අධ්‍යාන කුසල සිත. තුගනක ප්‍රීති සුක්හ ඒකාග්‍රතා සහිත තෘති අධ්‍යාන කුසල සිත. ඉක සුහ ඒකාග්‍රතා සහිත චතුර්ත අධ්‍යාන, කුසල සිත ඉළඟට උපෙක්හා ඒකාග්‍රතා සහිත පංචමධ්‍යාන කුසල සිත කියන මේ කුසල්සිත් පහයි. හිරස අරූපාවචරි බලන්න පින්වත්නි ආකාසානංචායතන කුසලසිත, විඤ්ඥා නංචායතන කුසල සිත, ආකංචඥ්ඥායතන කුසල සිත, නේව සං්ඥා නා සං්ඥායතන කුසල සිත කියන ඒ කුසල්සිත් හතරයි. ලෝකෝත්තර කුසල්සිත් හතරෙන් බලන්න පින්වත්ි අරහත් මාර්ග සිත හැර සෝවාන් මාර්ගසිත සකදාගාමි මාර්ගසිත අනාගාමී මාර්ගසිත අරිහත් මාර්ගසිත කියන මේ කුසල්සිත් හතර. ඉලඟට චෛතසික තිස් සටගත්තොත්. සබ්බචිත්ත සාධාරණ චෛතසික හතයි ප්‍රකීන්නක චෛතසික හයයි, සෝබන සාධාරණ චෛතසික දහනමයයි සෝභන චෛතසික හයයි එකතුව ඔක්කොමතිස් අටයි. දෙැන් අපි මේ එක එකක් වෙනවෙනම ගත්තොත් පින්වත්න්නේ. සබ්චිත්ත සාධාන චෛතසික හතමනවද කෙරව ඇතු නම් වශයෙන් දන්නවනම් පස්ස, වේදනා, සඥ්ඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන මෙන මේ සබ්බචිත්ත සාධාරණ හතයි. සබ් චිත්ත සාධාරණය කැ පින්වත් මොනා ද කුල් සිත්වලත් අකුසල් සිත්වලත් විපාක සිත්වලත්, ක්‍රියා සිත්වලත් මේ සියලූම සිත්වලේ දෙනවා සිත්තොක්කම කියදම්ම. අසූ නමයයි. ඒ අසූ නමේම මේ චෛතසිකයෝ යෙදෙන නිසායවට කියනමනවා කියලද. සබ්චිත්ත, සාධාරණ සබ්භ කියන්නේ සියලුම චිත්ත කියන්නේ සිත්වල. ඊට පස්සෙ ප්‍රකීන්නක චෛතසික හයයි මනව අදම්වා. විතක්කය, විචාරය, වීරිය, ප්‍රීතිය චන්දය අධිමොක්කය. විතක්කය, විචාරය, වීරිය, ප්‍රීතිය චන්දය අධිමොක්කය කියන මෙන්න මේ ටික. ඉළන්නට පින්වත්න මේකෙ තියෙනවා චෛත සිකති සටක් සෝභන සාධාරණ චෛතදී. සෝබන සාධාන චෛසික දහ නමයක් තිබෙනවා. දැම්බලු මොනුවද කියලා. සද්ධ, සති, හිරි ඔත්තප් අලෝභ අදෝස තත්්‍ර මජ්්‍යත්තතා කාය පස්සද්ධී, චිත්ත පස්සද්ධි, කායල් ලහුතා, චිත්ත ලහුතා, කාය මුදතා, චිත්ත මුදුතා කායකම්ම්ඥතා චිත්තකම්ම්ඥතා, කාය පාගුණ්ඥතා, චිත්ත පාගුණ්ඥතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා කියලා මෙම චෛතසික දහහා. ඉරිස සෝභන සාධානතන සෝබ සාධාන එකල කියන පින්වාන්නේ කුසල් සිත්වලේදෙන සාධහරණ චෛතසික දහනමය. ඉටපස ෝන චෛතසික හයක් තිබෙනවා එහය තමයි විරතිතුනයි අප්‍රමාන්‍ය දෙකයි ප්‍රඥ්ඥාචෛත සිකේ. මොනොවදේ. විරතිතුන තමයි සම්මාවාචා, සම්මාකම්මන්ත සම්මා ආජීව. අප්‍රමාණ්‍ය දෙකයි කරුණාසා මුදිතා කියන දෙක. ප්‍රඥ්ඥාචෛත සිකේ අමෝහය කියලත් නේකට කියනවා. පින්න්නේ බලන්න බුදුරජාණන් වහන්සේ විසින් මේ පලවෙනිී විසර්ජනාවාරය සඳහා අනුවාද පාලි කිහිපයක් දීල තියෙනවා. මොනෝද කියලා බලමු ඒ අනුවාද පාලි එක අනුවාද පාලි කියනෙම නොදම්ම. අර වීතිපාලියට දක්වොපු උදර් උදාහරණ ටික. පලවෙනි බලන් කුසලෝ දම්මෝ කුසලස් ධම්ම සධපති පච්චේන පච්චයෝ ආරම්ම නාධිපති සාජාතා අධිපති කෙනේ පළවනික සඳහා දීපු එක උදාහරණයක් තමයි, දානන් දත්ත්වා සීලං සමාධ යිත්වා උපෝසතකම්මන් කත්වා තන් ගරුම්කත්වවා පච්ච වෙක්කති. දෙෙමක් ඔත්තන්න මුලින් මතක් කල එක උදාහර නමකද මේ උපාසකම්ම අද බනාහලා ගෙදර ගිහිල්ල ඒ රාත්‍රීදිී නැවත සහිකනො ගරුොට බොහෝම ගරු කොට සලකනවාඒම ගරු කොට සැකොත් මොකක්ද වෙන්නේ. කුස දර්මයක් උදදින කුස සිට්ික්ම උපදින්. එනම් කුසල ධර්මයක් ගරු කොට සැලකීම නිසා කුසල තක්ම උපදදින. එනන් කියේ නොමකක්ද කුසලෝ දම්මෝ කුසලස්ස දම්මස්ස අධිපති පච්චේන පච්චෝ ආරම්මනා අධීපති සහජාතාධිපති අවස්ථාවක්ත් තියෙනවා. දැම් බලන්න මෙතන දක්ොලත්තිව වෙනවා චිත්තවීතියක් චිත්තවී තියෙනවාද තීනද මේ කියලා කෘටිකක්තියනවා තී කෙලකෙන අතීත භවාංග නය කියන්නේ භවාංග චලන ද කියන්නේ භවාංග පච්චේ දම කියන්නේ මනෝදවාරා වච්‍යන ඊට පස යෙනවම්මා ජවන් සිත් හතක් තිබෙන වයනු අකරුවලින් දක්ොල තියෙන්නේ ඊට පස්සේ භවාංග සිත් පේලියක් තිබෙන. දැන් ඔබ බලන්න අතීත භවාංග භවාංග චලන භවාංග පපච්චේ මනොදවාරා වජ්‍යන සිට් කියෙන සිට්ි ඇතිවනවා එකගනෙ දැන් ඔබ ෙදර ගිහිල්ලා මෙන්න මේ කුසලේ නැවත ගරු කරලම අමුණු කලෝතින් ඒය අරුණු වෙලාේ ඔබ චිත්තවීතියක් ඇති වෙන ඒ චිතවී නොද ඇතිව අතීත භවාංග භවාංගය චලනය වෙනවා බවාන්ගේ කැනවා බවාං පච්චේද කෙන මනොද ආරාවජ්‍යන හිත තිව වෙනවා ඊට බස ජවන් සිට්ටිකක් ඇතිවෙනවා මෙන්න මේ ජවන් සිත්තුවලට අරමුණුවෙන ොමකක්ත. මේ ජවන් සිත්තුවලට අරමුණුවෙනවා ඔබ අතීතය කරනලද කවරක් ද කුසල කර්මය එනම් ඒ ජවන් සිත් වශයෙන් ඇතිවෙන් නිමනුවද වර්තමානයේ ඇතිවෙන කුසල් සිට්ටික වර්තමානය ඇතිවෙන ජවන කුසල සිත් ජවන් කෙනනවාවද ජන ක්‍රඩාගමනවාද දන කියනෙනනි. නේද. අන්නේ වගේ වේගවත් සිත් වේගවත් සිත්් තිකක් තියනවා ඒගැන කරම ඇතිව ව සිට් ිකක් එකටෙන කර්ම සිත්් ක කියරත් කියන. මෙ මේ කරම සිත්තුවලට ජවන් සිත්තුවලට අරමුණනම කක්දන්නම ඔබ අතීතය කර කුසලේ එනම් අතීතේ කළ කුසලේ අරමුණු වෙලා දැනුත් කුසල සිත් පතිදන වනං ගරුකොට අරමුණු කරපු අවස්ථාව නිසා අධිපත්ති පච්චේන පච්චෝ විශේෂයෙන්ම ආරම්මණ අධිපතිපච්ච. කුසලෝ දම්මෝ කුසල ධර්මයක් කුසලස්ස දම්මස්ස කුසල ධර්මයකට ගරු කොට අරමුණ වුණා දෙැම් බලන්න ඊළඟ අවස්ථාව පුබ්බේ සුචිින්ානි ගරු කත්වා පච්චවෙක්කති පුබ්බේ සුචින්නානි පුබ්බේ කියන්නේ කලින් කරන ලද සුචින්නානිි මන වූ කටයුතු මන වූ කටයුතුම නොදම්ම හොඳ දේවල් එකන ඔබ අපිහතම කාට අර්ගයක් හදල දුන්නා එමම් ඔබකා අපිතුම් පාරි පයින පාර වැටිල ඉන්න බලු පැටියෙක් ගිහිල්ල ආහාර ටිකක් දුන්න නාවලා හොඳ වැඩක් කලා නේද යහපත්දයක් කළ සු චින්නාන මනාව්ූ කටයුතු මෙේ මනව් කටයුත්තක් ඔබට දැන් සීපත්වෙන අපිතුම ඔබට ඔබ අතීතේකරපුදයක් ඔබ නිදාගෙන ඉන්න වෙලා ඔබට මතක් වෙන නේද දැන් තරුණ ප්‍රජාව සහරයි මේ ධර්මය ගණන් ගන්නන්නේ නේද ගනන්ගන්නේ මේ නොසැලකිල්ලට හැලතියන්නේෙ හැබැයි මරනාාසන්න වෙලාවේ මේ වගේ හොඳේක් ඉදිරිපත් නොවනම් මොකොදෙන්නේ ආන එදාට උන්දලට තේරෙනවා අනේි කරගත්ත දෙයක් කියෙලා හැබයි ඒත්මකදෙන්නේ ිහිල්ල ප්‍රේතලෝකවලාගේ උපත්තිය ලබල අසූචිවාගේ දේවල් අනුභව කන්නකොට තමයි තේරෙන ොකක්ද. අන අපි ධර්මයට නිග්‍රහ කරපු එකේ විපාගේ මොකද කියෙලයි පින්වත්න්නේ මේ මරනාසන්න චිත්තවීතියත් මේ ජවන් සිත ඇති වෙන. මරනාාසන්න චිතවීතියේ ජන් සිත්වලට කුල කරමයක් මේ බනාහපු වගේ දෙයක් අම මතක්වුණොත් හොඳයි හැබැයි ඔබ කාමේ වරවා හසිරිචක්ගේ කරම ති ොදේ දුදග ීම ගිල ප්‍රතිසන්ති ලබ. ඒකොත් ඒෙනකොටරක්ුයි ඒ වෙනකොට ප්‍රමාදයි. පිවල් තුංගෙන එක ජානවොට හිත්වා ජානන් ගරු කත්තා පච්ච වෙ එක්කති. යම්කිසි කෙනෙ ්‍යානයක් උපදවාගෙන තිබුණු. ඒත් ධ්‍යානයක් උපදවාගෙන තිබුණොතින් අන්න එයාටමකොද එන්නේ. එයා ධ්‍යානයේ නැගිටලා ප්‍රත්්‍යවේක්ෂා කරන වෙලාවි ඒත් එයාගේ මේ ජවන් සිත්වලට චිත්තවීතියේ එන ප්‍රත්්‍යවේක්ෂා ජවන් සිත්වලට අරමුණ වනේ ජානක් කුසල් සිතනං ධ්‍යාන කුසල් සිතනම් ඒක රු කොට අරමුණ වෙමින් මේ වෙලාවේ ප්‍රත්්‍යවේක්ෂා ජවන්කුසල් සිත් උපදිනවා ඒසා එතන කිව් ජානා පොට්ට හිත්වා ජානන් ගරුන් කත්වා පච්චයක් සෙක්කා ගෝත්‍ර බහුන් ගරුන් කත්වා පච්චයකද සෙක්කා කල කියන කවුද පින්වාද සෙක්කාගල කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමී කියෙනයට ඇයිඒ මේ ගොල හික්මෙනවා කොහෙද නිවන හිතාම හික්මෙනවා හික්මිලා ඉවර වෙනක් ඉවර කෙන කෞද්ද රහතන් වහන්ේ උන්හන්සට කියෙන අසේක පුද්ගලය අසෙක්කා හික්මිල ඉරයි සෝවාන්කට්ිය සදාගාමිකට්ටිය තාම හික්මෙන නි එගොල්ලට කෙනන සෙක්කා කියලලා හික්මෙනනා අය. ඒගොල්ලගේ සෝවාන් මාර්ග චිත්තවීද හොඳට මතකතියාගන් අතීත බවාංග බවාංග චලන භවාංග උපච්චේද මනෝදදවාරා වජ්්‍යනය ඉඩ පසේ පරිකර්ම උපචාර අනුලෝම කියන හිතට පස්සේ ගෝත්‍රබූ කියල හිතක් එනවා. හොඳින් මත තබාගන්න පින්වත්න්නේ මේ ගෝත්‍රභූ හිතන් කරන්න මොකක්ද මෙපමණ කාලයක් ඔහු හිටියා වූ මොනසිතද කොහෙද හිටියේ. ලෞකික ගෝත්‍රයේ, ලෞකික ගෝත්‍රයේ කඩා දැීම තමයි ගෝත්‍රභූ සිතෙන් කරන්නේ. ගෝත්‍රබූ සිතෙන් මේ ලෞකික ගෝත්‍රයේ කඩලදානවා ඊට පස්සෙමකොද කරන්නේ ප්‍රත්්‍යවේක්ෂා කරනවා ප්‍රත්්‍යවේක්ෂා කරන වෙලාමකදවෙන්න. අන් ඒ ලෞකික ගෝත්‍ර, කඩාදැමුූ ගෝත්‍රභූ කියන කුසල සිත ජවන් සිත්වලට අරමුණ වෙනවා එම් කුසල ධර්මයක් කුස ධර්මයකට අරමුණ වෙච්චවස්තාවක්ක. ඉඩවස් සෙක් ා මගගාොට්ට හිත්වා මග්ගං ගරුම් කත්තා පච්ච වෙක්කති. සයික්ෂයෝ, ඒන සෝවාන් සකදාගාමි අනාගාමි අය ඒ මාර්ගසිත උපදවාගත්ත චිත්තවීතියේ පසුවඒ මාර්ග චිතවීතියෙන් නැගිටි ළමකද කරන්නේ මාර්ගසිත ප්‍රත්‍යවේක්ෂා කරනවා ඒ මාර්ගසිත ප්‍රත්්‍යවේක්ෂා කරද්දිත් එන්නේ ජවන්වලට කුසල්සිත් ඒ කුසල සිත්වලට ගරු කටරර්මුණු වන්න මකක්ද මාර්ගසිත මාර්ගසිත කියන්නේෙත් කුසල සිතක් එම් කුසලෝ දම්ම කුසලස්ස දම්මස්ස අධිපච්චේන පච්චි. ඒඟට පින්වත්න්නේ මේක සහජාතා අධිපති අවස්ථාව ගැන කතා කළොත් සහජාතා අධිපති අවස්ථායි කුසල් සිතක් ගත්තොත් මංඟකට අර මුලින් මතක් කළ චන්දය අධිපති වෙච්චා අවස්ථාව නේද. වීරි අධිපති වෙච්ච අවස්ථාව ඉඩබස්සේ චිත්තයේ අධිපති ඔොච්ච අස්ථාව ප්‍රඥාවහෙවත් වීමන්සේ අධිපති වෙච්ච අවස්ථාවේදී ඒ අධිපතිවරන්න ධර්මයට හැර අනෙකුත් සිතත් චෛත සික ධර්මයන්ට මකඉන්න. අධිපති භාාවයෙන් කටයතු කන එකට කියෙනවා එ එකකට උපදින ධර්මයන්ට එකට උපදින ධර්මයන්ට චිත්තේ අධිපතිවෙන. එකට උපදින ධර්මයන්ට වීර්ය අධිපති වෙන. එකට උපදින ධර්මයන්ට වීමන්සේ අධිපති වෙනවා එනිසා ඒ අධිපතිවන ධර්මය එකට උපදින සහ ජාත න ෙකුත්. නාම රූප ධර්මයන්ට අධිපති වෙන නිසා එකට කියනවා සහජාත අධිපති අවස්ථාව කියලා. බලන්න සාජාත අධිපති අවස්ථාව කුසලා අධිපති සම්පයුත් කානං කන්දාානං අධිපතිපච්චේන පච්චයෝ, සාජාතතාආධිපති ප්‍රත්්‍යේ ප්‍රත්්‍ය ධර්ම හැටිය, අධිපති ප්‍රත්්‍යය ලැබෙන අවස්ථාවූ මහා කුසල්සිත් අටත් සෑම කල්හිම අධිපති ප්‍රත්්‍යය ලැබෙන මහත්ගතහෝ හා ලෝකෝත්තර කුසල් සිද් ධහතුනත් එම සිත්වලේ දෙන්නා උ්චයිතසික තිස් අටත් කියන ධර්ම විස්තර වෙනවා. සාජාතා අධිපති අවස්ථාවේ ප්‍රත්‍යයෝත් පන්න ධර්ම හැටියට අධීපති වන ධර්ම සම සම්ප්‍රයුක්ත ධර්මය එකෙන් චන්දය අධිපතිවෙලානම් ඒ සිතත් සමගෙදිල තිනෙන අෙකුත් චෛත සිකටිකත් සිතත් ප්‍රත්‍යෝත් පන්න පැත්තට යෙදෙනවා කියන එකයි විස්තර කරන්න එසා කාලවේලාව අනුව අද මේ ප්‍රත්‍යය විස්තර කරලා දෙන්නට යෙදුනේ පින්වත්න අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයගෙන කටයුතු කරන්නට ඒදුනේ තවලම හබරකට බටහිර පදිංචි විශ්‍රාමික ආචාරණී කේ සමරවීර මහත්මිය සහ ගාල්ල දෙල්ලව පදිංචි විස්්‍රාමි ආචාරණී කේ ජේ ශ්‍රයාානි මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින් ඇතන්ගේ අරමුණු වශයෙන් පස පින්සරපුතුනුවට සාහධ පර්ශයෙන්ම සුජීවත්තු සින්නන සොරු සුයාය දවා දුවන් ඇතුළු සියරු ඥාතිහිතමිත්‍රාදීන්ට පින් පැමිණවීමත් ඒවගේම විශේෂයෙන්ම හබරකඩ බටහිර පදිංචිව සිට භාවත් ප්‍රාත්ථ ගුරු උපදේශක ලෙසේවයක් කළ ජPG පියදාස මහතාට ස්වයින්පුරුෂයාට දෙපාශයම දෙමවපියන්ට අභාවයට පත් සෝදරයන් සහෝදරයන්ට හදිසිීම අපාතරින් වියෝ උන්්ඥාතිපුත් පරිගණක ඉංජිනේරු දමිත් සමරවීර මහතාට සහ අවුරේධ වෛද්‍ය රංජිත් අබේසිහ මහතාට අපකුඩා කල ඉතාම කාරුණික වූ ආතාට සහ සංසාර්ගතසිරම ඥාතීන්ට පුුණ්්‍යානුමෝදනා කිරීමත්. එවගේම ජීකේ සිරිපාලපියා නන්ටත් වගේම ජීගේ සුනිල් සොයුරාට රිචෙල් බන්ඩාරිකොඩ මෑ මාමණ්ඩියට නම්දාවතිී. සිහ නැදනියට එවගේ උන්‍ය අනමෝදනස් සිදු කිරීම දයකත් අරුුණ වය රුීදුවට ජයරත් බන්ඩාරි ගොඩ ස්වායින් පුරෂායට සෝමාවත කරුණාරත්නමෑැණියට සසුජීවත් සිට්න දෙපර්ශයම සහෝදර සහෝදරියන්ටආශිරවාද කිීමත්. කල්ල්‍යයාන මිත්‍ර දේකයනන් වහන්සේටත් සියරු මහා සංඟරත්නයට තාසිරවාද පිණිසම මේ උතුම් ධර්මදානය කුසලයත්තු ඒවා බොහෝ කලක සිට මෙනි උතුම් කටයුතු වලද එක් කටයුතු කරන පැමිණ සභාගවූ පිවත් පිරිස සියලු නාටත් ඒවගේ ියද අවර දයිකත්ව. කුසිලදිනාටත් ලක්වැසි ලොවැසිියලූම ධර්මකාමී පින්වතුන්ටත් මේ උදාාර්තර කුසලය උතුම් චතුරාර් චතති ධර්ම අවබෝධ කොටගෙන ගෝර කට්වතර සංසාර්දුකින් අත මිඳීමට හේ තුවාසනාවේවා කෙලා ආශිරවාද කරනවා හැම දෙනාටම පට්ඨාන ධර්මය පිහිටයි.